මම බලාපොරොත්තු වෙන්නේ මමත් ඇතුළුව මගේ කණ්ඩායම් සමාජිකයන් 17 දෙනාටම වැඩිහිටියන් වශයෙන් ඔබ සියලු දෙනාගේම ආශිර්වාදය අපට අවශ්‍ය ධෛර්යයත් ඔබ ලබා දෙයි කියලා මම හිතනවා මේ වතාංගාවලිය ජයග්‍රහණය කරන්න අපට අවශ්‍ය සියලුම දේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් අපට සපයලා තියෙනවා මම ඒ ගැන ගොඩක් සතුටුයි වැඩිදුරටත් කතා කරන්න දෙයක් නැහැ මම කියන්න තියෙන්නේ මේ අවස්ථාව ලබා දීම පිළිබඳ නැවත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ස්තුතිවන්ත වෙනවා අවසානවට අපට ඔබ සමගින් ඉල්ලා සිටුවම මේ තරගාවලිය ජයග්‍රහණය කරන්න ඔබගේ ආශිර්වාදය අපට ලබා දෙන්න කියලා ස්තුතියි आदरणीय सीरम दिवी नमस मैदा सतोष अदसी उपमदल वचन स्वल्प कथाकर विशेष अभियोग इवागेम उपगे जीवित फल अतावट लोकुशलान खंडायट उप अवधुट पास मेके सिरदना मे सिरदना लोकुशलान तरंगावल संबंध इक कली विविध रटवल तरंक विविध खंडाय तरंक लंकावे लंकावे अब मे अलुत्मा खंडाय इलाकट लोके दिनांड हदन पलवनी अवस्था महिदारी मेक मे अवस्था इकिन जीवते विशेष अवस्था विधान मन सा कल्पना करट क्रिकेट तरंग वंगिदाने खंडाय हद्दर वंगिदाने लंका पुराण सभापत्ता पासल क्रिकेट क्रीडा संबंध लो विविध मेवागे खंडायम इकटेकला तरंकरलातनी तोरगत दा हतर दिन की खंडायम तोरगना भूम अमार मंगावड़ावा हिब दिन दिमापयोत्तिम इवागेम देशपालज्ञ अरगनतावा मको मेक मटाधार कारण मेक तीरने करोने मेन तोरण खंडायम सिलेक्टर्स मैं अतगा सूदन किसी दवसक हेतु उबकि दक्षता उबकि अम्मत्ता गान कर्पणा कर इवगेम अपेक्षा कर अभी दर्ण धरू इधर गेन अम्मलता समरलावट उदयन रेवन कल तवांगे धरू वेणुंग कैमटिक दागन इलाट तमंगे अंदुंटी अरगन कन्नी बोर्ड ने तमंगे धरू विन हदर्ण महर्षि
වගේ වෙලාවක අපිට බලන්න තියෙන්නේ හොඳම දේ හොඳම දරුවෝ ටික මේ කණ්ඩායමට එකතු කරන. ඒකදී කිසියම් කෙනෙකුට අසාධාරණයක් වුණොත් ඒකදී දරුවටත් බලපානවා ඒ වගේ අම්මලා තාත්තලටත් බලපානවා. සමහර අය මංගාවට ආව දරුවොත් අරගෙන අම්මලාත් අරගෙන අඩාගෙන දරුවොත් අරනවා අම්මත් අරනවා. ඉතින් මම ඒගොල්ලන්ට කිව්වා කරුණා කරලා මේකට මේ දරුවාව විනාශ කරන්න එපා. මොකද ඔහු තව අනාගතේ ඉස්සරහට යන්න ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. අම්මගේ තාත්තගේ වුණාව තිබුණයි කියලා ඔහු හොඳයි දක්ෂයි කියලා පුහුණු කරුවෝ කිව්වයි කියලා ඒ අය තෝරගන්නවයි කියලා මට කියන්න බෑ. ඒක තීරණය කරන්න ඕනේ අය. මෙතන ඉන්නවා විවිධ දක්ෂතා තියෙන අපි දැකපුවාම මම හිතන්නේ ඔබත් එක්කම තව කණ්ඩායමක් මම දැන් තෝරලා තිබුණා අනිත් පැත්තෙන් ෂැඩෝ ටීම් එකක් විදිහට මම හිතන්නේ ඔබට ඔබගේ අඩුපාඩුවක් වුණොත් කවුද මේකට එකතු කරන්නේ කියලා. මම හිතන්නේ ඒ නිසා ඒක බොහොම පැහැදිලිව නිවැරදිව කරපු තේරීමක් විදිහට තමයි මම දැක්කේ. සමහර අඩුපාඩු තියෙන පුළුවන් දුර්වලතා තියෙන පුළුවන් කෙසේ වෙතත් ඒක ශාල නිවැරදි තේරීමක් විදිහට මම දකිනවා. ඉතින් මම හිතන්නේ ඔබට ඒ අභියෝගය බාර ගන්න තියෙනවා. මම එකක් කියන්න කැමතියි පළවෙනි කාරණේ අපේ සභාපතිතුමාත් කිව්ව විදිහට මට අමතකුණ අපේ අරවින් සිල්ලා මැතිතුමා මම බොහොම ආදරය කරන කෙනෙක් රටට විශාල ගෞරවයක් දුන්න කෙනෙක් තවමත් ඒ ගෞරවය තියන් ඉන්න කෙනෙක්. ඉතින් මට කියන්න තියෙන කාරණේ තමයි පළවෙනි කාරණේ විනය පිළිබඳ ප්‍රශ්න. ඒකදී අපි රටක් විදිහට දැන් යන්නේ. ඒක තමන්ගේ ගෙදර කට්ටිය එකතු කරගෙන යන හෝ තමන්ගේ යාළුවෝ ටිකත් එක්ක එකතු වෙලා යන විනෝද ගමනක් නෙවෙයි. මම කියන්නේ ලංකාවේ පොඩි යට. ඔබ කරන හැම දෙයක්ම බලපාන්නේ ලංකාවේ කීර්ති නාමය. ඒ නිසා විශේෂයෙන් ක්‍රීඩකයන් විදියට මම බලාපොරොත්තු වෙනවා දැන් සුරතවල මැතිතුමත් එක්කත් එකතු වෙලා ඒ කණ්ඩායමත් එකතු වෙලා මම පැහැදිලිව විනය පළවෙනි ස්ථානයේ තියලා හදන්න අලුත් වැඩපිළිවෙල මේ අනාගත කණ්ඩායම අලුත් ගානෙන් පාලිතරක් නෙවෙයි. අරුදිස්තුනේ පහලේ වගේම ඒ කණ්ඩායමේ වගේම අපි ලංකාවෙම ජාතික කණ්ඩායමටත් මෙවැනි තත්ත්වයක් ඇති කරලා දෙන්නේ මොකද විවිධ චෝදනා ගණනාවක් ශ්‍රී ලංකා කණ්ඩායමෙන් දැන් අපිට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම දෙවෙනි කාරණේ තමයි විනය පිළිබඳව වගේම දෙවෙනි කාරණේ තමයි තමන්ගේ ෆිට්නස් එක. ඔබට මම කියන්නේ කොහොමද මම මෙතනක් දැක්කා සමහර අයගේ බඩවල් තියෙනවා එළියට ඇවිල්ලා ටයර් පෑදිලා තියෙනවා කර්මා කරලා ක්‍රීඩකේ ක්‍රීඩා හැමති විදියට නෙමෙයි මම කියන්නේ ක්‍රීඩකෙක් විදියට. මාතු දෙයට පැය දෙකක් ජිම් එක කරන කෙනෙක්. ඒ නිසා පළවෙනි දේ මමත් කැමති නැහැ මගේ බඩ එනවා. අපි දකිනවා සමහර ලංකාව නියෝජනය කරන ක්‍රීඩකයෝ බඩවල් එළියට දාගෙන ඉන්නේ. බලන්න අනිත් රටවල් වල ඕස්ට්‍රේලියාවේ බලන්න එක කෙනෙක්ගේ ඇඟක තියනවද කියලා පොඩි හරි එළියට ටයරයක් ආපු වෙලාවක් තියනවද කියලා බලන්න. තමන් සූදානම් වෙන්න ඕනේ කොයි තරම් කෑවත් බිව්වත් තමන්ගේ ෆිට්නස් එක තියන්න. ඒක නැති වුණ දවසක තමයි මේ අපි දන්නවා අරවින් සිල්ලා මැතිතුමාලා ඒ කාලේ ගහනකොට සමහර දෙන තුනක බඩ තිබුණා ඒ කාලෙත්. ඒක අමාරු තත්ත්වයක් සමහර අයගේ. නමුත් අපි දන්නවා ඒ කාලේ කොයි තරම් ඒ ෆිට්නස් එක තිබුණාද කියලා. අර දෙක අපි දන්නවා ඒ කාලේ හැරෙනකොට අඩුම තරමේ අපිට ඒක හරි ආසයි. ඒ පාරක් ගහනකොට ඒ හයිය තියෙන එතන. ඒ නිසා ඒක පළවෙනියෙන් හොඳට මතක තියාගන්න. ඒ වගේම අනික් කාරණේ තමයි වැඩගත්ම කාරණේ තමන්ගේ කෝචස්ලා පාලනය කරන්න ක්‍රීඩකයන් යන්න එපා. දැන් අද මේක ඇති වෙලා තියෙන්නේ. වෙනදා අපි මමත් ක්‍රිකට් ගහපු කෙනෙක් ඔළු පලාගත්ත කෙනෙක් ක්‍රිකට් ගහන්න ගිහිල්ලා බොක්ස් කාඩ් දෙකට හතරට පැන කෙනෙක්. ඒ නිසා අපි කෝචස්ලාට අපි ඒ කාලේ කකුල් දෙකල්ල වැන්නා. දැන් අද කෝචස්ලා පුහුණුකරුවෝ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ බඩු උස්සයි. මේක තමයි දැන් ඔබතුමාට කියන්න ඕනේ. ඔබතුමා මේ ටික මම මේ ආපු මාස කිහිපෙට දැනගත්ත දේ ඔබතුමාත් මම හිතන්නේ මේක දන්නවා. ඉතින් ඩිසිප්ලින් එක තියෙන්න ඕනේ. තමන්ගේ පුහුණුකරුවන් තමන්ගේ දෙවියන් වගේ සලකන්න ඕනේ කාලයක් තියෙනවා. අපි ඒක දැන් අතහැරලා ක්‍රීඩකයන්ට තීරණය කරන්න බෑ තමන්ගේ කෝච් කවුද නැත්නම් පුහුණුකරු කවුද ඉන්නේ කියලා. දැන් ඒක තීරණය කරන තැනකටම ඇවිල්ලා නරකම තැනකට මේක තල්ලුවලා තියෙනවා. ඉතින් ඒක හදන එක අලුත් ක්‍රිකට් පාලක මණ්ඩලයේ යුතුකම. ඒ නිසා අපි නිවැරදි පුහුණු කරුවන් හදලා දෙන්න අවශ්‍ය කරන කටයුතු කරන්න 100%ක් ඔබතුමාලා වෙනින් වැඩ කරන්න. හැබැයි ක්‍රීඩකයෝ ක්‍රීඩාව කරන්න පුහුණු කරුවන්ගේ වැඩේ කරන්න පරිපාලකයෝ පරිපාලකයන්ගේ වැඩේ කරයි මම මගේ වැඩේ කරන්නේ. ඒ නිසා මම හැම එකටම අත ගාලා මේක
කඩා කප්පල් කරන්න විනාශ කරන්න මට කිසි වුණාවක් නැහැ මට ඕනේ අපි තුන් පාරක් දැන් ලෝක කුසලාන්ට අන්තිමටම ඇවිල්ලා අපි නතර අපි පළවෙනි ස්ථානයේ හිටි තැන් වලින් අපි දැන් තුන්වෙනි ස්ථානට බහලා දිනවා D20 අපි හයවෙනි ස්ථානට ගිහිල්ලා දිනවා ටෙස්ට් වලින් අපි තව පල්ලෙයට ගිහිල්ලා දිනවා අපේ වන් ඩේ ඉන්ටර්නැෂනල්ස් වලින් ඉතින් මේවා අපි ආපහු ඉස්සරහට තල්ලු කරගන්නම් ඒ තල්ලු කරගන්න ඉන්න කට්ටිය තමයි දුන්නේ මේ තරුණ ඒ නිසා ඒකෙදී වැදගත්ම දේ තමයි අනේ කාරණේ මම එකයි කිව්වේ ඒක ඉතාලම දැඩි ලෙස කල්පනා කරන අනෙක් කාරණේ තමයි විශේෂයෙන් පිටියට ගියාම අපි දන්නවා තමන්ගේ මානසිකත්වය ඒකට මම හිතන්නේ වෙනම අපිට පුරුදු වෙන්න වෙයි මොකද ඔබ තවම ආධුනිකයි එවැනි මහා ප්‍රශ්න වලට මුහුණ දෙන්න අය නෙමෙයි සමහර අය තමන්ගේ පෞල් ජීවිතවල තමන්ගේ එදිනෙදා හම්බෙන ප්‍රශ්න වල මේ සියල්ලකම ඇල්ල ගැල්ල ඉන්න ආකාර විදියට සමහර තැන් වලට ගිහිල්ලා පිටිය මැද්දට ගියාම මේ සියල්ල අමතකගෙන දැනකට පත් වෙලා තියෙනවා ඒ නිසා අපි පරදීන්නේ ලංකාව තමන් නෙමෙයි ඒ නිසා මම ඊටාම ගෞරවයෙන් ඉන්නවා එකත් වැදගත් දෙයක් කොහොමද අපි දැක්ක මේ පහුගිය දවස් ටිකේ අපිට ඇත්තම ක්‍රිකට් බලන්නවත් එපා වෙලා තිබෙන තත්ත්වයට පත් වෙලා තියෙනවා තමන් ඕවර්ස් දෙකක් තුනක් ඇතුළත විකට් හතරක් පහක් යනකොට තේරුම් ගන්න ඕනේ ඊළඟට තමන් ගන්න වගකීම මොකක්ද ඒ වගේම විරහිත භාවය දැක්කම ඇත්තටම සමහරවල් රිටයර්මන්ට් කියලා කියන්න හිතෙනවා තමයි. ඒ නිසා ඒකත් හොඳට මතක තියාගන්න ඕනේ. අපි හැම වෙලෙම බලන්නේ දෙපැත්තක් අපි බලන. මම නම් බලන්නේ මේ විදිහට. ක්‍රීඩකයා ගැනත් අපි හැම වෙලෙම බලනකොට හැම වෙලෙම ගහන්න බැරි වෙයි. සමහරවල්ට අපි හිතනවා ඇයි මෙහෙම කරන්නේ කියලා සමහරවල්ට හිතන අවස්ථා අපිට තියෙනවා. ඒ නිසා මම හිතන්නේ ඒකත් ඉතාම ආදරෙන් වැඩිහිටියෙක් විදිහට මම ඔබට යෝජනා කරන්න. ඒ නිසා ඔබගෙන් මට මතකයි කාලේ අර්ජුන අරවින්ද අවුරු 17න් මේ ලංකාවේ කණ්ඩායමට ගහපු කට්ටිය. ඉතින් ඒ වගේ රොෂාන් මහනාම් මට මතක හැටියට කාලේ. ඉතින් ඒක ඔබගෙන් දැන් බලාපොරොත්තු වෙනවා. ඔබගෙන් කීප දෙනෙක් දැන් ලංකාවේ කණ්ඩායමට ගහන තැනකට එන්න ඕනේ මෙතන. අපිට අපි ඒකයි බලන්නේ පුළුවන් තරම් හැමදාම හැම කෙනාම ගගහින් නැතුව අර ඉන්දියාවේ වගේ ගහන අයට chance එක දෙන්න. තව තව ශක්තිමත් ගොඩනගන්න ඔබගේ වැඩපිළිවෙල ඉස්සරහට ගෙනියන්න මම හිතන්නේ මේ සඳහා අනිවාර්යෙන් ඔබගේ කැපවීම වැදගත් වෙනවා අනික් කාරණේ තමයි විශේෂයෙන් තහනම් උත්තේජන ශාල ප්‍රශ්නයක් කියලා දින දෙන්නේ කවුරුත් දන්නේ නැහැ තමන්ගේ තමන් පාවිච්චි ගන්න මොනවද කියලා සමාජලාවට පිසියෝ නැත්නම් බෞද්ධ චිකිත්සකයා කියන එක හරියට අහගෙන කරුණා කරලා ඒවා පාවිච්චි ගන්න අපිට තමයි අවසාන වශයෙන් ඒවට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ මටත් තිරංග සුතුවල මාත්‍යරත් තමයි කුසල් ජනිත වෙමින් පෙනී සිටින සිද්ධ වෙනවා. ඉතින් අපි දන්නේ නැහැ කොහොමද ඒවා වෙන්නේ කියලා. ඒක නිසා විශාල වශයෙන් අපි නොදැනවත් ඒ ක්‍රියාදාමි සිද්ධ වෙනවා. ඊළඟට මැච් ෆික්සින්. ඒකත් අපිට ලොකු ප්‍රශ්නයක්. කණ්ඩායම ඇතුලේ ප්‍රැක්ටිස් කරන අය අතරේ කෝචස් තමයි සමහර කට්ටිය මැච් ෆික්සින් කරන කට්ටියව ගෙන්නගන්නේ. ඒක ගැනත් අපිට ප්‍රශ්න ගන්නවත් දැන් තියෙනවා. ඒක ගැනත් හොයාගෙන යනවා. ඒකට අනිවාර්යෙන් දැඩි ලෙස අපි ක්‍රියාමාර්ග ගන්න බලාපොරොත්තු වෙනවා. මොකද හේතුව තමන් ගාවම ඉන්න යාළුවෝ තමයි ඇවිල්ලා යෝජනා කරන්නේ 18 රවුට් එන්න 20 රවුට් එන්න. ඒ නිසා මේවා හොඳට මතක තියාගෙන වැඩ කටයුතු කරන්න. ඔබට ලොකු අනාගතයක් තියෙනා විදිහට මම මේ කතාව කියන්නේ වෙන හේතුවක් නෙවෙයි. ටෙස් කණ්ඩායමට මම මේ උපදෙස් දෙන්න යන්නේ නැහැ. ඔබ 19 පහල තරුණයෝ විදිහට අනාගතේ රට ගොඩ ගන්න ඉන්න අය ඔබ දිහා මුළු ලංකාවම බලන් ඉන්නවා. ඒ නිසා මේ ගෞරවය දිනාගත කණ්ඩායමක් විදිහට මම හිතන්නේ අපි අවසන් තරඟ වලට ඇවිල්ලා තියෙනවා පහුගිය කාලවකවානුවේ මේ අවස්ථාවේ බලාපොරොත්තු වෙනවා මම හිතන්නේ හොඳම දක්ෂම කණ්ඩායමක් අපිට ඉන්නවා කියලා විශ්වාස කරන්නේ මේ ජයග්‍රහණය අපිට ගන්න පුළුවන් ඒ කියන්නේ මට විශ්වාසයක් තියෙනවා ඒ විශ්වාසය ඔබත් ඇති කරගන්න අපි කරන්න තියෙන සියලු දේවල් ඔබ වෙනුවෙන් කරනවා මම හිතන්නේ අලුත් පාලක මණ්ඩලය ඊටාම ක්‍රමානුකූලව පරිපාලන ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා අපි දන්නවා ඊළඟ සුදුබාල මාත්මය මේකට අත ගැහුවාම මෙතනපත් වුණාම හැම කෙනෙක්ම ගොඩක් විශ්වාස කරන දේ තමයි ඔහුට ප්ලෑන් එකක් තියෙන විෂන් එකක් තියෙන මිනිස්සෙක්. ඒකට ජයන් ධර්මදාස මාත්මය එකතු වුණාම වුන් දන්නවා යම් කිසි වැඩපිළික් සහිතව මේ ක්‍රියාදාමයේ ඉස්සරහට ගෙනියන්න හදන්නේ. ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා අපිට වකිමක් බාර දීලා තියෙනවා මට ක්‍රීඩා අමාත්‍යවරයා විදියට. ඒ වගේම ක්‍රිකට් පාලක මණ්ඩලයේ වකිමක් බාර දීලා තියෙනවා උන්ගේ සංගම් වලින් මේ සියල්ල පුළුවේ දරාගෙන අපි වැඩ කටයුතු කරනවා. ඔබට තියෙන්නේ ඔළුව පාත් කරගෙන තමන් කරන්න හදන වැඩපිළිවෙල හරියට ක්‍රියාත්මක කරොත් අපි ඔක්කොම ගොඩ යන්න පුළුවන්. අපි ගොඩ ගියේ 96 එතකල්
අපි ගැන බැලුවේ නැහැ කවුරුත් 96 න් පස්සේ 96 ජයග්‍රහණය අරගෙන තමයි අපි ඉස්සරහට ගියේ එතනින් පස්සේ අපි විවිධ ජයග්‍රහණ ලබා ගත්තා පරාජයන් ලබා ගත්තා දැන් අපි පොඩි පැටීමක් තියෙනවා මේක අපව නැගිටවන්න පුළුවන් වෙන්නේ ඔබ අතරින් බිහිවන අලුත් ක්‍රීඩකයන්ගෙන් කියලා මම විශ්වාස කරනවා ඒ නිසා ඒ හයි අරගෙන ශක්තිය අරගෙන වැඩ කරන්න විශේෂයෙන් වෙනදා කොළඹට ඉඳලා විතර සීමා වුණයි කියලා කියපු ක්‍රිකට් ක්‍රීඩාව දැන් අද ග්‍රාමීය මට්ටමට ගිහිල්ලා තියෙනවා හැමතැනකින්ම අපි දකිනවා ඒ අය බිහි වෙලා තියෙනවා තවත් බිහි වෙයි කොළඹින් කියලා විශේෂත්වයක් නැහැ කොළඹට කියලා අපි අසාධාරණයක් කරන්න වුණත් නැහැ හැම දක්ෂ ක්‍රීඩකයෙකුම සමාජලාවට කොළඹ නම් තියෙන පාසල් වලට එන්නේ සමාජලාවට ගමින් ආපු අය තෝරලා අරගෙන කොළඹට අරගන්න සමාර්ථම්ල දැන් ඒ නිසා මම හිතන්නේ මේ සියලු දෙනාම අපිට ඕනේ ශක්තිමත් ක්‍රීඩක විදිහට ගොඩනගා. ඒ නිසා අපි ආසයි අපිට කැමති ලංකාවේ කණ්ඩායම හොඳ ෆිට්නස් නැත්තම් හොඳ ශක්තිමත් පෞරුෂයක් තියෙන අය බවට පත් වෙනවට ඔවුන් හොඳ දක්ෂ ක්‍රීඩකයන් බවට පත් වෙනවට ඒ නිසා මම හිතන්නේ ඒ සඳහා කැප වෙන්න විශේෂයෙන් තමන්ගේ ශාරීරික ශක්තිය තියාගන්න මහන්සි වෙන්න ඒ සඳහා කැප වෙන්න කියලා ආදරෙන් ඉල්ල මම මෙතනින් නම්බල දාතලට කියන්න කැමතියි විශේෂයෙන් දරුවෝ ගැන කල්පනා කරන්න ඕනේ අනාගතේ අපිට ඉස්සරහට යන්න පුළුවන් කණ්ඩායමක් මෙතන ඉන්නවා ඒ අය මේ ජයග්‍රහණය ලබා ගන්න ලංකාවට නැවත ගෞරවයත් කුසලානයත් අරගෙන ඒ කියලා මම විශ්වාස කරමින් සියලු දෙනාට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරමින් මම වචන සල්ලි දෙනවා Good evening everyone Honorable Minister President Vice President members of Sri Lanka Cricket coaches parents and dear young cricketers of Sri Lanka I was very happy when I was asked to come and have a talk to you boys before you all were to leave on this very important and precious tour to Bangladesh and it's the under 19 world cup and it's been one of my very important and something which is very close to my heart the under 19 squad I work with four squads world cup squads previously and the amount of talent I have seen around the country was amazing therefore a talent search which I initiated some 7 years back actually mainly because I felt that the privileges I had as a schoolboy when I was playing for my country rather for my school was something I wanted to emulate for the younger generation of this country and for that I wanted to dedicate through my foundation to make sure that the young talented cricketers in this country are given the right opportunity and therefore I decided to have this talent search as an independent thing rather than involving the cricket board though the cricket board has been very supportive right through and I was happy when I was seated here to listening to the honorable minister's speech when he said that there were a lot of parents and children who had walked up to him wanted him to include them in the team or talking about some of the unfair selections which had happened during the period just talking about that I wanted to start with a story and then I know I was asked to come and do a motivational speech not any other aspect of the game but I think it's very important
for me to relate this story to you all. When I was first picked for a under-19 squad, they had selections at NCC cricket ground. And why I want to relate this is because the parents are also here. And it's very important for the parents also to know how important it is to be aware of all this as a parent, especially when you're focusing on a child and their progress. So when we were having the selections, they went through the selection process. I very well remember they picked 16 players for a particular tour match, and out of that squad I was left out, and I was very sad and upset as usual. But then after they announced the squad, we finished practices and I walked away from the grounds, and my father was there to pick me up. And I straight away went and told my father that I have some bad news, that I am not being picked for the final 60. And the words which came out of his mouth, I still remember. He said, "Son, don't worry, that's not the end of the world. I want you to come with me. We will go and have a meal together." And I used to love my faludas those days. That's why I had my stomach when I was playing. He drove me straight to Majestic Hotel, and I remember he said, "Whatever you want to eat, just order and we'll have a faluda and have fun." I think that is the kind of parent I had, who supported me as a youngster but never interfered or got involved in selections. When I was involved in the selection committee as well as with the junior teams, I know there were so many parents who came to me once the team was picked, saying that there's unfair selection and all that. But one thing I told them was, "Look, if you love your child, please don't come and talk to me or criticize the selectors, because it's not an easy job." And when I was dropped, my friend was going on a trip. This was during the holidays. My friend in school was going on a trip to New Aurelia. So my father said, "Why don't you go on the trip and have fun? Forget about cricket for a few days. You get away." And that evening on that Friday, the match was on Saturday, that Friday we drove to New Aurelia, and we didn't have mobile phones at the time. And then as soon as we got to New Aurelia, there was a call from Colombo from my father, who had called the residence where we were staying at. There was a message to say that one of the players had got injured and that they had wanted me out of the standbys to replace that player. And immediately this uncle, whose son is a very, very close friend of mine, we always go on holidays together, they decided to cancel the holiday and drive all the way back in the night itself for me to come and play in this game. So we started driving back from New Aurelia at about 10 o'clock after dinner. Must have been about 10 o'clock. Those days it used to take about 6 hours to drive back. So we drove back,
And I was just lying down in the car, didn't get much sleep. I got to Colombo at about 4 o'clock. And then the next morning at 8:30, I had to report at the grounds. And I was told in the morning that I'm playing the match. And that was against the Melbourne Cavaliers. And that particular game, I thought it was a great opportunity. And cricket was my passion. And whatever opportunities I got, I always wanted to make maximum use and also grab it with both hands. So when the game started, I was falling asleep sometimes on the field, but still, I think the emotions just kept me going. And during that match, I'm happy to say that I was named man of the match, and that was the beginning of my career. So the story I'm trying to tell you is, today there are a lot of players who have been left out, and you all have got an opportunity. And this is the time to try and grab this opportunity with both hands. And these don't come every day. And I was never a Bata schoolboy cricket of the year. So these trophies, positions, all those things never mattered to me. What will take you forward is the passion. And you have to play the game with that passion and enjoy it. The only way you will get over the pressure is if you enjoy the game and you play it with a lot of passion. So the advice I can give you is take this opportunity, enjoy it, and make sure you play this game and approach this sort of contest as a team, as one unit, which is very, very important. The success of a team is a combination of talents. And I'm sure the coaches are here. Coaches would have identified of the 14 players. That is why they picked a combination. To win, you need a strong combination. And you have to work out within your group what your strengths are. If you take the 1996 World Cup team, our strength compared to every other team was different. So you have to do a lot of analysis, finding out what your strengths are. There are individuals within the team who will contribute in a very, very small way. At the same time, the team will be depending a lot on some of the others. But all those matter to put into this whole package to be a successful squad. When we looked at the 1996 World Cup team, you would have seen that suddenly Sanath and Kalu opened the batting and we allowed those two to come out and bat and play freely as they did. There was one reason for them to be able to do that. I think it's very important for you all to understand what that reason is. When we had our team meetings, the way we asked them to approach the first 15 overs was to go out there and not to worry about getting out. So that gave them a free mind to go and play their natural game. And they never had any doubt whether someone is going to blast them for getting out or for their failure. So it's important for you also to identify
whether there are any similar players within the team. So those kind of players need the free mind. They might take more risks when they are batting or bowling, because they are attacking bowlers who will probably give more runs. But you need to identify those strengths. And then we worked out from number three is when Asanka Gurusinghe was given another role to try and consolidate the innings. After the start we get to consolidate the innings. And then I was asked to just play my normal game. But within me, I had a plan. Every time I batted with, if we had lost two early wickets, and if I was batting with Asanka, my approach was different to when I was batting with Sanat. So that I was able to adjust. But there are certain players who cannot adjust, but they can play the way they know best. If I was batting with Sanat or Kalu, I realized that they always need the strike. So what I would do is I would always look for a single and give them the strike. But if I was batting with Asanka, I would always look for boundaries and try to push a single maybe in the fifth or the sixth ball. So that was my approach when I was batting with the individuals. But there are people who can do certain things, but as the coaches and the team especially needs to understand the strength of the other individual so that you can work as a unit, and when you are betting in partnerships, you know what the other person can do. So you know whether you should take the risk or whether you should get the other person to take the risk. So those roles should be identified well ahead within the team. It's very, very important. And also, bowlers, it's the same thing. Sometimes there'll be a bowler who bowls good line and length who will put the pressure, whereas there'll be an attacking bowler from the other side who will probably get the wickets. So it's not necessary that the good bowler who bowls an economical spell is the one who's going to get wickets. Might be the other person, because the batsman will try to take more risks against that. So those are little tactical things which you should remember and you should start working, because this is what we try to do through my foundation when I did the pathway. These are the things we try to teach you at that young age, because you can apply and you should have a free mind. There shouldn't be coaches setting the field and telling you what to bowl. You all should start thinking. These things should be discussed and plan before, and you all should, if you all want to mature fast, you need to try it out and do that on the field. The only way you will learn it is doing it on the field and making the mistake. Don't worry about failing. One thing is, if you are scared of failure, you will never be successful. Kavadakvat fail vela binduwakata out wenawa kiyala kavadakvat baya wenna epa. Man hitanne me oya vayase ogalan baya nathuwa yanna one ona opposition ekak ekka. Dan mama Australia ave season ekak gahanda giyama palaweni match ekema mama second ball ekey out una. ඒකේ අවුට් වෙලා මම ඇතුළට ආවම මගේ කැප්ටන් හිටිය ඩැප් වොට්මෝ මට කිව්වා ඉංග්‍රීසි වලින් මට කිව්වා සන් යූ කාන් ඩූ එනි වර්ස් දැන් දැට් සෝ ඒ කියන්නේ මට මීට වඩා නරකට කරන්න බෑ ඉතින් මට ඕක හැමතිස්සෙම ඔළුවේ වැඩ කරා මොකද මට ඊට පස්සේ ගියාම බැට් කරන්න මට ප්‍රශ්නයක් නෑ මං ගිහිල්ලා මගේ නෝමල් ගේම් එක ගැව්වා එදා ඉඳන් ඒ සීසන් එකේම රන්ස් 2000ක් යවුවා. ඉතින් ඒක කවදක්වත් අපි ඕක ඉගෙන ගන්නේ අපිට ඉගෙන ගන්න ගියා අවුරුදු 10ක් විතර. 84 පටන් අරන් 94 95 වෙනකම් ඔබ try out කළා තමයි 95 World Cup කෙන් සීසන් එකේ තමයි
इगन गुने ඉතින් ඒව තමයි අපි පාස් ඔන් කරන්න හදන්නේ ඕගලන්ට මේ වයසෙම අප්ලයි කරන්න. ඒක ඒක අප්ලයි කරනකොට තමන් කවදාවත් බය වෙන්න එපා ෂොට් එකක් ගන්න. මොකද බැක් කරන්න ගියාම අප්‍රෝච් එක තියෙන්න ඕනේ පොසිටිව් අප්‍රෝච් එකක්. තමන් යන්නේ බැට් කරන්න රන්ස් ගන්න. එතන කිව්ල බෝල 20ක් ගහලා ඩොට් 20ක් ගහන එකේ තේරුමක් නැහැ. ඊට වඩා හොඳයි රන්ස් 25ක් ගහලා බෝල 10න් රන්ස් 25ක් ගහන්න පුළුවන් නම් මගේ අප්‍රෝච් එක ඒකයි ඒක කරන්න පුළුවන් එක්කෙනා ඒක කරන්න ඕනේ. ඉතින් ඒ එක්කෙනා බැට්ස්මන් කෙනෙක් යන්න ඕනේ හැමතිස්සම රන්ස් ගහන්න බලන්න. ඒක තමයි ප්‍රැක්ටිස් කරන්න ඕනේ net එකේ. අපි කියන්නේ ගිහිල්ලා නිකන් බ්ලයින්ඩ් ගහන්න නෙමෙයි. ඒක තමයි ඉගෙන ගන්න ඕනේ ප්‍රැක්ටිස් වල. හුඟක් වෙලාවට සමහර වෙලාවට ඕගලන් ගිහිල්ලා නිකන් ෂොට්ස් ගහනවා ප්‍රැක්ටිස් වල. अभी प्राक्टिस वो षाट्स गहनकोटे इगन गंडोनी मोनमागे विलावल वल्ट मम्मी षाट्स गहनी षाट्स गहनी इगन गंडोनी एक गहन विलावल तीन ये विलावल तमाई तमंग कैलकुलेट कर लो गंडोनी एज कैलकुलेटेड रिस्क एक हरी इंपॉर्टेंट मुकद समार विलावट बोल बोल तीयकिंग हेटक गहन तीन एतकोट गील सिंगल्स पलने के तेरु अक्ने තමන් බලන්න ඕනේ සිංගල්ස් බලන්න තමන් බවුන්ඩරි එකක් බලන්න ඕනේ හැම ඕවර් එකේම. ඉතින් ඒ වෙලාවට තියෙනවා තමන්ට කැල්කියුලේටඩ් රිස්ක් එකක් ගන්න. ඉතින් ඒක තමන් ඇනලයිස් කරගන්න පුළුවන් වෙන්න ඕනේ. ඔය වයසින් දැන් ටීවී බලනකොට පේනවා කොහොමද කියලා. දැන් දැන් කාලේ මේ ඒගොල්ලන් චේස් කරනවා බෝල 30න් රන්ස් 60ක් කිසි ප්‍රශ්නයක් නැතුව. දැන් අවුරුදු ගානක් ඉස්සෙල්ලා බෝල 30න් 60ක් ගන්න කිව්වොත් ඉම්පොසිබල්. ඉතින් ඒක කොහොමද කරන්නේ ඒක තමන් ප්‍රැක්ටිස් කරලා තමන් මැද ක්‍රිකට් ගහලා 2020 වලින් තමයි මේ අප්‍රෝච් එක පුරුදු වෙලා තියෙන්නේ. ඉතින් ඒක තමන් කර මැද කරන්න කරන්න තමයි තමන්ට ඒකේ කොන්ෆිඩන්ස් එක එන්නේ. මොකද at the end of the day මේ ගේම් එක ඇවිල්ලා a game of confidence. මෙතන තමයි 95%ක් තියෙන්නේ. ටැලන්ට් එක කොච්චර තිබුණත් වැඩක් නැහැ තමන් mentally strong නැත්තම්. කම්ප්ලේන් කරනවා නම් හැමතිස්සෙම තමන් ෆිට්නස් කරනකොට කියනවා නම් මට මහන්සි දැන් ඇති කියලා කවදක්වත් තමන් යන්නේ නැහැ උඩට හැමතිස්සෙම ෆිට්නස් කරනකොට තමන් මතක තියාගන්න රවුම් පහක් වන්න කිව්වොත් තමන් බලන්න පහම අරතුවන හැමතිස්සෙම බැරිය එක කඩන්න බලන්න එතනින් තමයි මෙන්ටලි තමන් ස්ට්‍රොง වෙන්නේ ෆිට්නස් කරන්නේ හුඟක් වෙලාවට රන්ස් 3ක් ගත්ත ගමන් තමන් එනවා ඊළඟ බෝලේ ෆේස් කරන්න. එතකොට මයින්ඩ් එක කියනවා මහන්සි බ්ලර්ඩ් ෆිට් නැත්තම් හුඟක් බ්ලර්ඩ් ඊළඟ බෝලේ කන්සන්ට්‍රේෂන් නැති වෙනවා. එතකොට ෆිට් එක කෙනා රන්ස් 3 ගත්තා ඊළඟ බෝලේ ෆේස් කරන්න ඉස්සෙල්ලා රිකවර් වෙලා රෙඩි ඊළඟ බෝලෙත් මෙව්ව කරන්න. ඉතින් තමන් සමහර වෙලාවට බෝලයක් මිස් කරනවා. මොකද තමන් මහන්සි හන්ද සමහර වෙලාවට ඒක බ්ලොක් කරනවා. මොකද හරියට කන්සන්ට්‍රේෂන් නැති යන්න. ඉතින් දැන් ඒක කරන්න බෑ. තමන් 50 ඕවර් එකක් ගහනකොට බෝල 300යි තියෙන්නේ. එක බෝලයක් හරි බේස් කරන්න බෑ. ඉතින් ඒක හන්ද තමයි ඔය ෆිට්නස් හුඟක් දුරට ෆිට්නස් ඒවා මේවා කරන්නේ තමන් ඒක වැඩි කරගන්න. කන්සන්ට්‍රේෂන් එක වැඩි කරගන්න. මහන්සිය අඩු වෙන. මහන්සි වෙච්ච ගමන් මොනවා කරත් ඒක තමයි. බිස්නස් කරන්න ගියත් තමන් ෆිට් නැත්තම් කන්සන්ට්‍රේට් කරන්න බෑ. වැඩ පැය 4ක් පුටුවේ වාඩි වෙලා ඔක්කොම වැඩ කරගෙන යනකොට තමන්ට මහන්සි. ඉතින් චෙක් ටිකක් ආවත් ඔහේ අස්සම් කරලා යවනවා. ඉම්පෝර්ටන්ට් දැන් කියන්න පුළුවන් වන් ඩේ ක්‍රිකට් වල එක වචනයක් හැමතිස්සම මතක තියාගන්න. පැනික් කියන්නේ. තමන් කොයි වෙලාවකවත් ස්කෝර් බෝඩ් එක බලලා හරි සිටුේෂන් එක බලලා හරි පැනික් වෙන්න දෙපා. ඒ වෙලාවට තමයි කියන්නේ ඩෝන්ට් පැනික්. මොකද තමන් හුවක් වෙලාවට මිස්ටේක් එකක් කරන්නේ බෝල තුනක් මෙහෙම කරලා ගහනවා රන් එකක් එන්නේ ඊට පස්සේ මොකද වෙන්නේ ටක් ගාලා පැනික් වෙනවා ගහනවා ඊළඟ බෝල. ඒ වෙලාවට තමන් පොඩ්ඩක් උස්මත් අරගෙන පොඩ්ඩක් වෙලා අරගෙන රිලැක්ස් කරලා ආයිත් එන්න ක්‍රීස් එකට බෝලයක් පොඩ්ඩක් කරක්ුණාට ගමන් නැහැ. ඒ වෙලාවට පොඩ්ඩක් වෙලාව ගන්න. ඔය පැනික් එකෙන් තමයි හුඟක් වෙලාවට වයිටල් සිටුේෂන්ස් වලදී අපි විකට් එකක් දෙනවා. ඒ විකට් එක දුන්නම ගේම් එක අහැරෙනවා අනිත් පැත්තට. ඒ වගේම පැනික් වුණාම කැච් එකක් මිස් වෙනවා. මොකද එක්සයිටඩ් වෙඩි.
හොඳට දේවල් යනකොටත් සමහර වෙලාවට පැනික් වෙනවා ඕවර් එක්සයිට් වෙනවා ඒ වෙලාවට හැම තිස්සෙම කාම් විදියට හිතන්න පටන් ගන්න ඕනේ ඕන සිටුේෂන් එක ගිහිල්ලා තමන්ම ඉගෙන ගන්න වැරද්ද කරාට තමත් නැහැ වැරද්ද කරන්න කරන්න තමයි ඉක්මනට ඉගෙන ගන්න ඉතින් ඒක හන්දා ඒ ඇඩ්වයිස් එක මතක තියාගන්න මම දැන් පෝස්ටර්ස්ලට ඒක ඉම්පෝර්ටන්ට් මොකද ඕගලන් ඉගෙන ගන්න ඉක්මනට ඉගෙන ගන්නේ මිස්ටේක් එකක් කරන්න කරන්න තමයි මොකද තමන් දන්නවා මේක මගේ අතින් වුණ මිස්ටේක් එකක් ඉතින් ඒක කවදාවත් මිස්ටේක් එකක් කරලා හිතන්න එපා මගේ කරියර් එක ඉවරයි කියලා මොකද උගක් දෙනෙක් එහෙම වෙලා ආයෙත් ඇවිල්ලා කියනවා represent කරන්න ඊට වඩා හොඳට කරලා තියෙනවා මොකද failures are pillars of success ඉතින් ඒක මතක තියාගන්න තමන් ඉගෙන ගත්තොත් විතරයි fail වෙන එකකින් හැමදාම මේකෙන් මොනවා හරි දෙයක් ඉගෙන ගත්තොත් තමන් ඉස්සරහට යයි ඒකම මම වැඩි වෙලා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ I hope we'll be able to bring the trophy but don't think about it just go and enjoy yourself and that is the main thing gilla ogulan santosin enjoy karala enna yanna tour ekak me party karanna nemei deunata me habai ekak karanna one ogulan velawal tiyenawa e wage gilla taman relax karala enjoy karala me man hitanawa ogulan me successful tour ekak laba ganike අයිබෝවන් වගේ සභාපති ජයන්තිරාම දාස මහත්තයා ඇතුළු සිල්ව මේ ස්ථානයේ ඉන්නාගේ අවසරයි අද පුරුම කාලයකට පස්සේ ක්‍රිකට් පිළිබඳ හොඳ දේශනයක් නැත්තම් අදහසක් අරවින්ද සිල්ව මහත්මයාගෙන් ගන්න පුළුවන් මේ පුතාලා හුඟක් වාසනාවන්තයි ඇති අරවින්ද වගේ කෙනෙක් අද සන්ධ්‍යාවේ අපිත් එක්ක ඇවිල්ලා මෙවැනි කාලයක් ගත කරන්න ලැබීම ගැන අපිට මීට වඩා කාලයක් කලින් මදුසිනි මහත්මයා කිව්වා වගේ මේ අරවින්ද වගේ කෙනෙක් පුතාලා සම්බන්ධ තිබුණා නම් හුඟක් වටිනවා ඒ කෙසේ වෙතත් අද අපි කල්පනා කරා විශේෂයෙන්ම මේ තරගාවලියට යන පුතාලත් එක්ක දයාබර දෙමව්පියන්ට ආරාධනා කරලා අද සන්ධ්‍යාවේ ගත කරන්න. ඉතින් මේකේ අදහස ඇවිල්ලා මෙරට ක්‍රීඩාවේ බාරව වැඩ කරන ප්‍රධානියා ක්‍රීඩා නිතුමා එතුමාත් කැඳවලා අපේ කාලේ අපේ වීරයා ක්‍රීඩායේ වීරයා අවින්ද මහත්මයා එතුමාටත් එන්න කියලා පාලක මණ්ඩලයේ අපේ නිලධාරි මහත්මයාත් එක්ක දරුවන්ව අපි සන්ධ්‍යාව ගත කරන් තියදු කරේ මේ තරගාවලියේ වටිනාකමත් ලොකු ශ්‍රාණේ තියෙන අපේ වගකීමත් දරුවන් එක්ක කතා කරා. මොකද අපි හැමෝම සාමාන්‍ය තරගාවලියකට යනකොට ක්‍රිකට් පාලක මණ්ඩලයට එනවා ආගමික වතාවත් කරනවා පින්තූරයක් ගන්නවා ඊට පස්සේ අපි මොනහරි කැම්පටියක් කාලා යනවා ඉතින් මේක අපි හිතුවා අපේ පාසල්වල නියෝජනය කරන දෙමාපියන් ඒ වගේම නොයෙකුත් අයගේ විශාල කැපවීමකින් තමයි අපි මේ දරුවන් ක්‍රීඩා කරන්නේ. ඉතින් ඒ සියලු දේවල් කරලා ලංකාව නියෝජනය කරන්න ලැබෙනවා කියන්නේ අතිශය දුර්ලභ අවස්ථාවක්. ඊට වඩාම අමාරුයි ලෝක කුසලානයක් ගහන්න කාලෙක තමන් ලංකාව නියෝජනය කරනවා කියන්නේ. මේ හරි වාසනාවන්ත පුතාලා ටිකක් මෙතන ඉන්නේ. ඉතින් අපි හැමෝම බොහොම කැමැත්තෙන් මේ සන්ධ්‍යාව ගත කරන්නේ ඒ තරගාවලියට අවශ්‍ය සහයෝගය ක්‍රිකට් බෝඩ් එකෙන් ක්‍රිකට් පාලක මණ්ඩලයෙන්
अपे पुहनुकारुवान् सह करुणाकारित्वे एवागेम लोकपूजित क्रीडकी क्रीडा अमतितुमायन सियलु देना अपे मे नायक कैप्टन करन अपे पुता किव्वा अपि इन्न ओक्कोम वात्ते वागे कण्डायमक मेके अपिट अवश्य वेन्ने तरगावलिय होंदट क्रीडा किरीमट अरविंद कीपु दे तमाय तरंगावलिय क्रीडा करगेन यनकोट अपे दक्षतावयन मत अपट जयग्रहणे अपि हट लबा गन्न पुलुवन् वेयि जयग्रहणे गन हितला अपि कप एक गेनवा कियला आरंभ करन्न कियन एपा कियन एक तमाय वक्रव कि मोकद अपिट कुशलतावयन तियेन अपि पलवेनि तरंगावलिय अपिट कण्डायम नायक वेन्न पुलुवन् वेनवा कियला अपि हितन एक हेमिंग हेमिंग अवतीर्ण वेन्न पुलुवन् मम क्रिकेट गैन वैडिपुर कथा करन्न बलापुरुत्तु वेन्ने मोकद ओगोल्लो मे दवस गन्नावा क्रीडावे हिटिया इत अपिट अवश्य सहयोगय देन्न पुलुवन् परिपालने पत्तेन अपि सीलुम सहयोगय पुतालन्ट लबा देनवा उनहरि अडुपाडयक् वुनोत् अपे करुणाकारित्वे इन्नवा पुहुणु करुवन्न इन्नवा मेके अभी सुलु वेनसक्करन्न तीन्दु करा एक दैनगन्न उन शेन अपे करुणाकारित्वे इता होंदर करगेन आवा अभी बलापुरुत्तु नाय परिपालने कटयुत्त ए करुणाकारित्वे एतुमा दिगटम करगेन यैयि कियला अपे उपकरुणाकारो वेन्न हेतुव मे संचारे संचारे प्रधान पुहुनु प्रधान तेरुम काउंट नायक वेन्ने करुणाकर ए अपे व्यवस्था एनिसा अपि इल्लीमक् करा मोकद लंकाव नियोजने करपु ए वगेम पुहुनु अपे तेरुम काउंटे सामाजिकी केट दिन्न निसा रंजित मधुसिंह महात्मयाट मे करुणाकरत्वय गन्न को एक क्रिकेट पिलिबंदव गत्त तियेनवा එනිසා අපි ඒක තේරුම් කරලා ඒ වගේම අවිෂ්ක සහයෝගය දක්වන රජ විජේසූරිය මහත්මයා රජ කියන්නේ අවුරුදු 20කට වඩා කාලයක් අවුරුදු 17න් පහළ අවුරුදු 19න් පහළ ක්‍රීඩකයන් වෙනුවෙන් උගක් මහන්සිච්ච පුහුණු කරා ඉතින් මේ මේ සම්පූර්ණ කණ්ඩායම ගත්තොත් එයට අවශ්‍ය දැනුම सहयोगे उदाहरण लगे आप निशा विश्वास आती है ये अवश्य सहयोग आप लबादीन वगेम एट पुतालट अवश्य शक्ति लबादीन सीलम खंड इतने इन मेकला ऑस्ट्रेलिया तींदरा बांग्लादेश सुदसु न्यायकेलावे आरक्षक हेतु मत इन्याकुआम जात्यंतर क्रिकेट सामने आईसीसी के क्यूआ हेमर आटकटम एक आरक्षक करुणाकर पद सा एक शरत महात्म्य आराधनाकर शरतचंद्र महात्म्या के अन्य एस टी एफ एलो आहलाती है एस टी एफ के लंका विशेष कार्य एक के एक हिटबू प्रधानियाँ सीनियर डी आई जी के एक हिटबू अभी इलीमा करा में मुकदापीट पास अपे आसियान कुशलानी अट यानती बांग्लादेश इंडिया वित् अपे टी ट्वेंटी तरंगावली अब सा एवनिया अद्दे की मैथ के संपादन करता अब उपदेश देना आईसीसी के तक संबंध में इस समय लबिच टिकट आवास चलो काले आप बढ़ती हूँ ने अभी मैं तरंगावली इत्ताम वैधगत किए ने वैसे दाहना में इंपाल लोक मुसलाने तीन वाटीना काम है ना संदर्भ संतुलन करने तो मैं अदर रात्रि हम तो मैं आपे अनागते अनागते आपे लंका निजने करने पीड़े की अभी हेम आवृद्धम मेतन इन्न पुताल दिन्नेक तुंदनेक अडुमदान हेम आवृद्धम अपे
ලංකාවේ සංචිතයට දොරට තට්ටු කරන්න පුළුවන් අය ඒක එහෙම වෙන්න ඕනේ ඒ ඒ සඳහා ඔයගලන්ට අපි අපේ සම්පූර්ණම ශක්තිය සහයෝගය වගේ විශේෂයෙන්ම දෙමාපියන්ට අපි ආරාධනා කරේ අවුරුදු ගණනාවක් කොහොම අමාරුවෙන් මේ පුතාලව හදාගෙන පුතාලත් එක්ක බොහොම දුක් විඳලා අම්මලා තාත්තලා මේ ළමයිව හදන්න ඉතින් අද රාත්‍රිය ක්‍රිකට් පාලක මණ්ඩලයේ විශේෂ රාත්‍රියක් අපි හිතුවා දරුවන් එක්ක දෙමාපියන් අපිට වෙලාව ගත කරන්න ඕන මොකද මේ අම්මලා තාත්තලාට ගරු කරන දෙමාපියන් රකින්න සමාජයක අපි ඉන්නේ අපේ ඒක තමයි සංස්කෘතිය ඒ සංස්කෘතිය දෙමාපියන් එක්ක බැඳිච්ච සංස්කෘතියක් තමයි මොන ආගම අදහුවත් එහෙම ආගමකින්ම කියන්නේ දෙමාපියන්ව රැක ගන්න ආරක්ෂා කරන්න ඒ නිසා අපි හිතුවා ඒ දෙමාපියන්ට අද රාත්‍රිය අපිත් එක්ක ගත කරන්න ඕනේ කියලා දැන් මේ පුතාලා තමන්ගේ පාසලට ආදරේ පාසලත් එක්ක වැඩ කරලා පාසලේ අභිමානයත් එක්ක විශාල වශයෙන් ඉදිරියට ආපු ප්‍රසිද්ධ ක්‍රීඩකයින් පාසල දුන්නා ඊට පස්සේ දැන් රට ක්‍රීඩා කරන රට නියෝජනය එනිසා මේ ගන්න ශක්තිය අභිමානය ඒ දේ තමයි ජීවිතයක් පුරාම මේ පුතාලට එඟට හිතට රවදින්. ඉතින් අරවින්ද වගේ කෙනෙක් අපි මං හිතන්නේ ඕගොල්ලෝ නම් පොඩි දැන් පොඩි එයා හොඳට ක්‍රීඩ ගන්න කාලේ පංගුවක් ගලට ඉපදිලත් නැහැ. වර්ල්ඩ් කප් ගන්නකොට අන්ඩර් 19 කියන්නේ. අපිට නම් වාසනාව තිබ්බා මමත් සමකාලීනව අරවින්ද ක්‍රීඩ ගන්නකොට ගැව්වා හැබැයි මම නාලන්ද ක්‍රීඩා කරද්දී මෙයා DS එකේ ගැහුවේ. අපි මැච් එක වැදදී දැන් මැච් එක බලන් ඉන්නවා වගේ. ෆීල්ඩ් එකේ ඉන්නවා මෙයා ගහන බලන් ඉන්න. එච්චරටම අලංකාරයි. එච්චර දක්ෂ ක්‍රීඩකෙක්. මට එක දේකුත් මතකයි ඔය කියපු සංචිතයේ අරවින්දව තියලා යන්න ගිය සංචිතේ අරවින්දව එකන් ගියා. ගිහින් ඉතින් මේ ඉස්සර ටීවී ඒවා මෙව නැහැ ඉන්ටර්නෙට් නැහැ. පළවෙනි මැච් එකම සීතලේ ගාව මැච් එකේ පළවෙනි 100ක් ඇහුවා ලංකාව ඇහුවා AD සිල්වා 100 එකක් ඇහුවා කියලා. ඉතින් සෙන් ජෝසෙෆ් එකෙන් අප්පුඩි ගාලා දැඟලුවා. පස්සේ දන්නේ අරවින්ද සිල්වා. ඇෂ්ලි සිල්වා කියලා සෙන් ජෝසෙෆ් එකේ. ඉතින් අද CEO වෙලා ඉන්නවා. ඒ දිනම 1980 එංගලන්තෙ ගියේ. ඉතින් ඒක වක් සන්තෝෂයි අපිට රොජර් එතකොට මදුරුත් ගියායි කියන්නේ. Next year. I think මේ ඔක්කොම ක්‍රිකට් පිළිබඳ හුඟක් අවබෝධයක් තියෙන අය තමයි පුතාලට එකතු කරලා තියෙන්නේ. ඉතින් මේ අයගේ දැනුම අපිට ඕනේ ගන්න ඕගලන්ට දැන් වැදගත් දෙයක් කිව්වනේ. අපි අවුරුදු 10ක් විතර ගැහුවා කියලා 84 94 වෙනකන් දැනුම වර්ධනය කරගන්න. ඉතින් ඒ දැනුම මාස ගානකින් පුතාලට ලබා දෙන්න තමයි මේ අරවින්ද සිල්වා ඒ ක්‍රීඩකයා කි. අන්තික හැමතිස්සෙම ඔයගලන්ට උදාහරණයකට දුන්නේ ආයිට වැරදිච්ච දැන්. අපිට අරවින්ද මතක දිනපු දැන්. ජයග්‍රහණ. නමුත් අරවින්ද සිල්වා පුතාලට කියුවේ පරාජයන් වෙලා දැක්ක අත්දැකීමෙන් එයාගේ හිත හදාගෙන ක්‍රීඩා කරනවා. මම අද දවල් අහම්බෙන් උපසභාපති අපේ ජයන්ත දන්දාස මහත්තයා මමයි කතා කරා. ලොකු පුසරානේ සෙමි ෆයිනල් ඒක වැඩිය දන්නේ නැහැ. ඉතින් අපි ලොකු පුසරානේ 96 හොඳට ක්‍රියා කරගෙන ආවා. අපි සෙමි ෆයිනල් එකට ආවා. කල්කටාවල තිබුණේ. කල්කටාවල තරගාවලියට ඉස්සලා දවස් අපි ප්‍රැක්ටිස් වලට ගියා. සන්ධ්‍යාවේ. ඉතින් කණ්ඩායම ඔක්කොම එකතු වෙලා කිව්වා අපි දිගටම චේස් කරලා දින්නේ හොඳට තරඟ ටික දිනාගෙන ආවා. ඒ තරග කණ්ඩායම රැස්වීමේදී පට්ටියේ ඉතින් හැන්දායි ඩෙව් වොට්ම ඔක්කොම කතා කරනකොට එතන හිටියේ අරවින්ද මහත්තයා වැඩි පේන්නේ. ඒ ව ඈත කොහෙද රවුමක් ගහලා ආවෝ අපි දැක්ක ආයක කතා කරන්නේ. හැබැයි අරවින්ද සිල්වා මහත්තයා කරේ මොකද්ද? ගිල ග්‍රවුන්ඩ්ස්මන් එක චැට්ටයක් දැම්. ඒ පිට්ටනිය හදවපු තනපිල්ල හදන එක්කෙනත් එක්ක කතාවක් දාලා ආවා. ටීම් එකේ ටීම් මීටිමේ තීන්දු කරා හැමෝම ඉල්ලීමක් කරා. අපි ටේස් කරන නිසා අපි ටොස්ට් එක දිනලා අපි ඒගොල්ලන් දාලා
අපි ගහමු කියලා පස්. හැබැයි අරවින්ද ඩිසිල්ලා විතරක් කියනවා මට මේකේ පස් බැලුවා තනතිල්ල බැලුවා මේක මට හිතෙන්නේ හැන්දෑවෙද කැඩේ මම මේක ගැන පොඩි පරීක්ෂණයකුත් කරා එස අපි ඉස්සෙල්ලා බැට් කළා ගහගෙන ඉමු කියලා. හැබැයි ඒ කණ්ඩායමේ තීන්දුව ගන්නවා ටොස් එක දෙන්නම ඒගොල්ලන්ව බැට් කරන්න දාන්න. ඉතින් අරවින්ද ඉතින් පොඩක් මූණ එල්ලගෙන මං කියන දෙමුට තේරෙන්නේම නැහැ කිය කී හිටියා. අපේ වෙලාව හොඳ කමට අපි ටොස් එක පෙරදුවා. ආ ටොස් එක පෙරදලා ඉන්දියන් කාරව තීන්දු කරා අපු බැට් කරන්න දාන්න. ඉතින් අරවින්ද 66ක් නේද? ඔව්. 66ක් ගහුවා සෙමි ෆයිනල් එකේ. සෙමි ෆයිනල් එකේ. ඉතින් අපිට වාසනාවට වගේ ඉස්සෙල්ලා බැට් කළා අපි. අඩු ආන 220ද 30ද ගැව. හැබැයි ඒගොල්ලෝ 90ට එකක් තිබුණා 120ට අටක් ගිහිල්ලා කැලැප්ස් වුණා. මොකද ඒ විකට් එක සම්පූර්ණයෙන්ම කැඩිලා කැඩිලා ඩස්ට් වෙන්න ගත්තා. මම කියන්නේ උපත්යෙන්ම අරවින්දගේ ඇඟේ තිබුණා ටික. ඒ එයාගේ සහජ හැකියාවත් එක්කම දැනුම තිබුණා. ඉතින් මේ පුතාලා අතරේ අපිට අරවින්ද කෙනෙක් ඕනේ. මේ පුතාලා අතරේ අපිට අරවින්ද කෙනෙක් ඉන්නවා. හැබැයි එයා ජීවත් වුණේ ක්‍රිකට් එක. කතා කරේ ක්‍රිකට්, හැදුනේ ක්‍රිකට්. ඉතින් ඒ නිසා තමයි අපි වැඩ ගොඩක් තිද්දිත් අද කොහොම හරි අපිත් එක්ක හඳා වෙන්නේ කොහම ක්‍රිකට් වෙලා ඕන්ලාක මං එන්නම් කියලා ආවේ. ඉතින් මේ මේක ඇඟට ගන්න. මේක හිතර ගන්න. අපිට ඔයගලන්ගේ අතර ඇතුලේ තියෙන ඒ දක්ෂ ක්‍රීඩකයයි අපිට එළියට ගන්නවා. ඒක නිසා මේ සඳහා නොයෙකුත් විදියට මහන්සි වෙච්ච පුහුණුකරුවන් දෙමාපියන් සියලු දෙනා මතක් කරනවා. අපි ඔක්කොමගේ ශක්තිය මේ දරුවන්ට ලබා දෙනවා. විශේෂයෙන්ම පාසල් ක්‍රීඩා සංගමේ ලේකම්තුමත් ඉන්නවා. එතුමාගේ ගුරුවරුන් දෙමාපියන් අපි මතක් කරනවා වෙච්ච මහන්සි මේ පුරා. එගිම පාසල් සංගමේ නියෝජිත මේ සංචිතයේ ඉන්නවා. ඒක නීති අනුව යවන්න ඕනේ. මම මීට වඩා වෙලා ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ තරඟාවලිය සාර්ථක කරගෙන ජයග්‍රහණය කිරීම තියෙන සියලු ශක්තිය අපිට තියෙනවා. තිරේ පිටිපස්සේ හුඟක් මහන්සි නා මේ පුතාලාගේ අවශ්‍ය දේවල් කරන්න අපේ ප්‍රධාන විධායක ඇෂ්ලි සිල්ලා මහතා තුවත් එක්ක ගොඩක් අය මේක පිටිපස්සේ මහන්සි වෙනවා. ඒක අපි අපේ වගකීම සහ යුතුකමක් අපේ කණ්ඩායමේ. දරුවන්ගේ පැත්තෙන් කියන දේ තමයි මේ තරඟාවලිය අපේ සියලුම අය වෙන්නේ. අපේ ජාතික කණ්ඩායම දක්වා අපි අලුතෙන් ආරම්භ කරන්න බලාපොරොත්තු. ජයග්‍රහණ මාවතේ ආරම්භයේ තියෙන පුතාලගේ. අපි මේ තරඟාවලියට අවතීර්ණ වෙන විදිය, ක්‍රීඩා කරන විදිය, ඒ වගේම ක්‍රීඩාවෙන් පස්සේ හැසිරෙන විදිය, රටේ අභිමානයේ ගෞරවය රකින්න අපේ එම්බසඩර්ස් එහෙම නැත්නම් අපේ නියෝජිතයන් හැටියට රටේ ආඩම්බර දරුවන් හැටියට ක්‍රියාත්මක කරන්න කියලා ඉල්ලා සිටිමි. ඔගලන්ගේ ගෞරවය, ඔගලන්ගේ ඒ ක්‍රීඩා කෞශල්‍ය අපි හැමෝම බොහොම ඕමනාවෙන් බලන් සිටිනවා. අපි මේ තරඟාවලියේ මේ රටේ ක්‍රීඩාවේ අලුත් ආරම්භයක් හැටියට ඔගලන්ගේ නායකත්වය දරුවන් හැටියට වඩා තරුණ ඉරිසක් හැටියට ළමයි නෙවෙයි දැන් අවුරුදු 18ක් කරලා අපි දකින්නේ තරුණ කණ්ඩායමක් හැටියට මෙරට අනාගතයේ නායකින් හැටියට අපි හැමෝගෙම ගෞරවය ආඩම්බර වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න කියලා ඉල්ලා සිටි. ඔබ සියලු දෙනාට ජයම ජය ප්‍රාර්ථනා කරමින් මම නියදෙනවා.